සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසරේ වලේබඩ ප්‍රථමයෙන්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දුරෙන් ඉවත්පන කතා අසත්‍ය බව කතානායක කියයි. කාල ගුණින් විශේෂ නිවේදනයක්. නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේ. ලොබම බලා සිටින ගින්න නිවන්න ලොබ විශාලතම ජල ප්‍රවාහන යානයක්. දේශීය ප්‍රවෘත්ති විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මානවලට අද කොළඹදී පැවතුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයන් පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී 2017 වසර තුළ වෛද්‍ය කෘෂිකාර්මික ඉංජිනේරු මේ ක්ෂේත්‍ර යටතේ උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 240කට අධික පිරිසක් ඇගීමට ලක් කෙරුණා. ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 12 වෙනි වරටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති නිල නිවසේදී. අද පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක් වෙනස් කිරීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ එම පක්ෂයේ භණ්ඩාගාරික එස්.පී. දිසානායක එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව මධ්‍යම කාරක සභික ඩිලාන් පෙරේරා, ආචාර්ය සරත් අමනුගම, රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් සම්බන්ධයෙන්ද දේශපාලන තීන්දුවක් ගනු ඇතේ. එළඹෙන ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය පිළිබඳ මෙහිදී අවසන් එකඟතාවකට පැමිණීමටද නියමිතයි. මධ්‍යම කාරක සභාවේ තොරතුරු වෙනත් අය අතට ලැබීම වැළැක්වීම සඳහා කිහිප දිනකටම මධ්‍යම කාරක සභාවට පැමිණීම අද තහනම් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මධ්‍යම කාරක සභාව වර්ජනය කිරීමේ සූදානමක් තිබෙන බවත් තමන්ද වර්ජනයට එක්වන බවයි එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ. දුරෙන් ඉවත්ව යන බවට කතානායකවරයා ප්‍රකාශ කළ බව මුද්‍රිත සහ සමාජ මාධ්‍ය කිහිපයක පළ කර තිබූ පුවත මුළු මොනින්ම සාවද්‍ය බව කතානායක කාර්යාලය සඳහන් කරනවා. 2018 ඔක්තෝබර් 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දියුරුම් දීමේ ක්‍රියාවලිය වැනි සිදුවීමක් යලිත් උද්ගත වූහොත් සිය දුරෙන් ඉවත්ව යන බවට කතානායකවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණා. කතානායකවරයා කිසි විටකත් එවන් මතයක් නොදරන අතර එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවද අවධාරණය කරන බවයි කතානායක කාර්යාලය සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම කටයුත්තකට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටකත් පසුබට නොවන බවද කතානායක කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉඩම්වල අයිතිය නොමැති පවුල් සඳහා සින්නකරොක්කු ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මිරිකම් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මීරිකම ප්‍රදේශයේ පවුල් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පවුල් 143ක් සඳහා මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරුණා. පවුල් දසලක්ෂයකට ඉඩම් හිමිකම් ලබා දීමේ රජයේ වැඩසටහන අනුවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දැන් දසලක්ෂයක් ඉඩම් ඔප්පු ලබා දෙන ජාතික වැඩසටහන ආරම්භ කරලා රට පුරාම ඉතාම වේගෙන් ඒ ඉලක්කයට අපි ගමන් කරමින් පවතිනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත දවසක අපි බලාපොරොත්තු වෙන සින්නක්කර අයිතිය මේ රටේ සාමාන්‍ය මිනිහරත් ලබා දෙන්න. ලොකු මිනිස්සුන්ට තියෙන අයිතිය පොඩි මිනිස්සුන්ටත් තියෙන්න ඕන. තමන්ගේ පවුල තුල පැවැරීමක් කරන්, තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ තමන්ගේ ඉඩම භුක්ති විඳින්න, කොන්දේසි වලින් තොරව තමන්ට අවශ්‍ය පරිදි ඒක භුක්ති විඳීමේ අයිතිය මේ රටේ ජනතාවට ලබා දීම අපේ රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ගරු කතානායකතුමාද මේ රටේ
තුන්වෙනි පුරවැසිය හැටියට පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට සමස්ත පාර්ලිමේන්තුව මෙහෙවන ආකාරය දැක්කහම එතුමාගේ තියෙන ඒ විශේෂ හැකියාවන් ජාත්‍යන්තරයේ කළමනාකරණය විදි කරන විදිය පාර්ලිමේන්තුව මෙහෙවන විදිය විශේෂයෙන්ම ඉතිහාසයට එකතු වෙනවා එතුමා කතානායකවරයෙක් හැටියට පහුගිය දේශපාලන කුමන්ත්‍රණයක් ආපු වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අභීතව පෙනී හිටපු හැටි කවදාවත් අමතක වෙන්නේ නැහැ එතුමා කතානායකවරයෙක් හැටියට ඒකට මූණ දීපු හැටි කුමන අභියෝගයකට වුණත් මූණ දෙන්න පුළුවන් ශක්තිය එතුමා තුල තිබුණා හමුදාවේ සේවය කරලා ලැබපු පන්නනේ සිංහල බෞද්ධ ජනනායකයෙක් හැටියට එතුමා ගොඩනගාගත්ත ඒ පෞරුෂය එතුමා රටටම ප්‍රදර්ශනය කරලා මීරිගමටත් ලොකු ගෞරවයක් එකතු කරා කියන එකයි මම හැමතිස්සෙම කල්පනා කරා ඒ විතරක් නෙවෙයි දේශපාලන ශාස්ත්‍රයේ නොකිලිටි චරිත හැටියට ඉන්න හැටි දකින්නකොට කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැරි ඉතාම සුපිරිසිදු දේශපාලන චරිත හැටියට තමන්ගේ පළාතට ගෞරවයක් වෙන විදිහට ඒ තනතුරු බබලවන හැටි දැක්කහම කාටත් ආඩම්බර වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් අපේ පළාත් වලින් බිහි වෙච්ච නායකයෝ මෙහෙමයි කියන රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි ගමන සම්බන්ධයෙන් ප්‍රවීණ සාහිත්‍යවේදී සුජිත් අකරවත්ත මහතා ITN 7 වෙනි පැය සජීවී වැඩසටහනට එක් වෙමින් අදහස් පළ කර සිටියා මේ මොහොතේ අපේ රටේ මිනිසු දෛනික ප්‍රශ්නේ තමයි ලංකාවේ ඊළඟ ජනාධිපති කවුද කියන එක මේ බිනර මාසේ මේ ප්‍රශ්නේ විසඳෙනවා සම්මත පැරණි දේශපාලන ධාරාව ලංකාවේ අහෝසි වෙනවා පැරණි ධාරාවේ දියුණු කෙනෙකුට පවතින අවශ්‍ය නම් මේ නවීන ධාරාව තේරුම් ගන්න බිනර මහ ඉතිහාසයේ ඉඳලා කියා දීලා තියෙන ඇත්තේ ඒකයි මේ මොහොතේ ලංකාව තියෙන්නේ අලුත් සුසුමක් ගැනීම සම්බන්ධව මේ බිනර මල් පිපුණු මාසේ දම්පාටින් මල් පිපිලා බිනර මල් ලැබිලා වැසි වැටිලා මේ ඔක්කොම වෙලා සම්ප්‍රදායික ක්‍රමවේද කඩා වැටිලා තියෙන මේ වෙලාවේ අලුත් දිශාවකටයි ලංකාව තල්ලු වෙන්නේ ඒ දාර්ශනික දේශපාලනයේ පරිචයක් සහිත දාර්ශනික වශයෙන් සමාජය දැකපු පරිචයක් ඇති දේශපාලකණයකට තමයි මේ විවරය හැමින් ඉන්නේ. මොකද බිනර මහේ මේ හිදස වෙන විදිහකට පුරවන්න බෑ. ලංකාවේ තියෙනවා බලය සඳහා ලේසි මාවත ජාතිවාදය, ගෝත්‍රවාදය හා පවුල්වාදය. ඔය තුන එක පිළකට යනවා. මේ පැත්ත එක පිළකට එනවා. ඔය නෙගටිව්ම තමයි මේ බිනර මහේ සිද්ධ වෙන්නේ. අපිට බිනර මහේ අග වෙනකොට මේ නෙගටිව්ම බලා ගන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් මල් පීපෙන්නේ නිල් පාටින්, කොළ පාටින්, කුරහන් සාටකේ පාටින්, රතු පාටින් අපේ පිළේ අපේ පක්ෂේ කියන පමණයි රජ වෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් ලංකාවේ මිනිස්සුන්ට දැන් නැහැ. ලංකාවේ මිනිස්සුන්ට මේ පෞලිම කෙනා රජ කරන්න ඕන, මේ පක්ෂෙම කෙනා රජ කරන්න ඕන කියලා එහෙම අපේක්ෂාවක් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ ගෝත්‍රවාදය නැති, ජාතිවාදය නැති, පෞල්වාද නැති මේ සමාජය මෙතනින් එහාට ගෙනියන්න පුළුවන් ඓතිහාසික යුග පෙරළියේ සංදිස්ථානයක්. මේඝවර්ණ අභියගේ රැලි වගේ තමයි. ඒව මේ ටික කාලයක් තියෙන රැලි මාලා විතරයි. රැලි මාලා වැඩි දුර යන්න බෑ ඒගොල්ලන්ට. රැලි වල හැටි එහෙමයි. මොකද රැල්ල කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි. ඒක වැල්ලට ගසාගෙන වැල්ලෙම දිය වෙලා යන දෙයක් නේ රැල්ල කියන්නේ. සුබදාම රැලිත් එහෙමයි. මොකද රැල්ලේ මාළුත් නැහැ, මොකුත් නැහැ. සිප්පි කටු විතරයි නේ. සුබදාම දිහා බලන රැලි වලට මොකුත් ලෝකේ කරන්න බෑ. රැලි කියන්නේ සත්‍යෙට මතු වෙන දින ഘോഷාවක් විතරයි. ඒක සදාර්ශනික ඉතිහාස ඥානේ අත්පොත තබපු ඒ ඓතිහාසික තරංගේ බූ ධාතුව සැප්තැම්බර් 20 වෙනි පස්සේ ලංකාවේ මතු වෙනවා. සැප්තැම්බර් 20 වෙනි පස්සේ අපිට මේක බලන්න පුළුවන්. හංවැල්ල ප්‍රදේශයේදී පුත්කලින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සොයා විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. ඊයේ රාත්‍රියේ 9:30ට පමණ හංවැල්ල පොලිස් වසමේ පහත්ගම ප්‍රදේශයේදී පුත්කලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙක් එක් මරණකරුවෙකුගේ නිවසට පැමිණ තිබුණා. එලෙස ඒ අපරාධකරුවන් දෙදෙනා ඒ මරණකරුගේ නිවසට පැමිණ ඒ මරණකරුගේ බිරිඳට තර්ජනය කර බිරිඳ මගින් මරණකරුව මේ නිවසට ගෙන්වාගෙන තිබුණා. එහිදී ඒ නිවස හිමිකරු ඔහුගේ රියදුරුත් සමගම ස්ථානයට පැමිණ තිබුණා. එම අවස්ථාවේදී මේ අපරාධකරුවන් දෙදෙනා විසින් ඒ නිවසේ හිමිකරුටත් ඔහුගේ රියදුරටත් මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණා. අපරාධී ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා T56 හිස් පතුරම් කොපු 10ක් සහ මිලිමීටර් 9 වර්ගයේ හිස් පතුරම් කොපු 1ක්. මේ මරණකරු කවුරුන්දයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා මේ අපරාධකරුවන් දෙදෙනා තවත් පුද්ගලයෙකුට ඒ නිවසේ තිබූ ඡායාරූපයක් දුරකථන තාක්ෂ වීඩියෝ තාක්ෂණයෙන් පෙන්වීමෙන් අනතුරුව මේ මරණකරු කවුරුන්දයි තහවුරු කරගෙන තිබුණා. ඒ අනුව මේ වීඩියෝ දුරකථන ඇමතුම පිළිබඳවත්
මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා අපරාධකරුවන් හැකි ඉක්මනින් අනාවරණය කර ගැනීමටයි පොලිසිය බලාපොරොත්තු වෙන්නේ සුහුරු ජනහිතකාමී නගර නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල යටතේ පෑලියගොඩ ඔලිය මුල්ල ජලපම්පාගාරයේ ඉදිකිරීම අද ආරම්භ කෙරුණා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට දෙ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ओलियमुल्ले जलपूपागारे इदिकिरीम आरंभ किरुने पाटली चंपिक रणवक जोन अमरतुंग्यान अमात्यवरुन हा पार्लिमेंतु मंत्री फील्ड मार्शल सरत फोन्सेका महतागे प्रधानत्वेन मेसंधा एस्तमेंतु करैति मुदल रुपियाल मिलियन एक दहस पांसेयाक लबन वसर अवसान वीमट पेर इदिकिरीम निमकिरीम सलसुमाई संपूर्णेन्म देशीय ताक्षणेट अणुव सलसुम करैति मेरट इदिकिरन प्रथम पोंपागार व्यापृतियद मेयाई मेथुलिन तत्परयकट गणमीटर 30क धारितावकिन जलय पोंपकिरीमे हेकियाव पवतिनवा इदिकिरीम आरंभकिरीमेन अणतुरुव पेवति उत्सव सभा वेमतु अमात्यवरुन ලබන වසරේ ජනවාරි මාසෙදී මැනින් වෙළඳ සංකීර්ණය මේ ස්ථානෙට ගෙන එනවා. කඩසාප්පු 1200ක් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා සියලුම කොළඹ දැනට තියෙන තොග වෙළඳාම ඊළඟ අධිරේදී ඒ ස්ථානෙට ගෙන එන. එතකොට මේ කලාපය බලගතු ආර්ථික කලාපයක් වෙනවා. අපි අද වෙනකොට අඹතලේ පොම්පාගාරය හදාගෙන යනවා. ඒ අනුව ඉදිරි කාලෙදී කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුර ඇති වුනහම කැලණි ගඟට පොම්ප කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම නාගලම් වීදියේ පොම්පාගාරය හදාගෙන යනවා. අනාගතයේ මේ කලාපයේ උතුරු කොළඹ ජලය වැඩි වුනහම කැලණි ගඟට පොම්ප කිරීමේ හැකියාව ලැබෙනවා. සෙන් සෙබස්තියන් වල අපි දාලා තියෙනවා විශාල පොම්පාගාරයක්. ඒ අවස්ථාවවලදී කොළඹ පිටකොටුව ප්‍රදේශයට ගම් වතුර එන එක වළක්වන්න ඒකෙන් හැකියාව ලැබෙනවා. අවුරුදු 150කට පස්සේ උමම් මාර්ග තුනක් මගින් ජලය එළියට ගෙනියන්න අපි වැඩ කටයුතු කරනවා. පාටලී චම්පිකරම් තුමා තමුන්ගේ රාජකාරිය වැඩබිම වාරගත්තට පස්සේ තමයි දකින්නේ අලුතෙන් හදන එළවලු විකුණන ස්ථානය මේ පොම්පාගාරය මේ ප්‍රදේශයේ වතුර බස්සන වැඩපිළිවෙල. මේවායින් තමයි අපිට පුළුවන් වෙන්නේ ජනතාවට හිරිහැරයක් කරදරයක් නැතුව තමුන්ගේ වාසස්ථානය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. ඔලියමුල්ල පොම්පාගාරය මේක ඓතිහාසිකව මේ ප්‍රදේශයේ ජනතාවට තිබුණ ප්‍රශ්නයක්. ජල ගැල්මේ ප්‍රශ්නය කැලණි ආසනයටත් වත්තල ආසනයටත් පොදුවේ හැම අවුරුද්දකටම 3-4 පාරක් මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. මේ කාර්ය හරහා අපට යම්කිසි දුරකට මේ පොම්පාගාරය හරහා මේ ප්‍රශ්නයෙන් සහනයක් ලැබෙනවා ජනතාවට යම්කිසි අස්වැසිල්ලක් ලැබෙනවා. මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පිළිතුරු ලබා දුන්නා. ඉරණිශාන්ත මන්ත්‍රීතුමා කියලා තිබ්බා මේ ඔබතුමාගේ නිලධාරීන්ට ගිරියන්ඩ ලෑස් කියන්නේ කියලා තව දින අනුගා. ඕන කෙනෙකුට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. දේශපාලන වශයෙන් අපි ඕන තැනක යන්න ලෑස්ති. අපි විදේශීය පුරවැසියෝ නෙවෙයි. මේ රටේ ජීවත් වෙච්ච පිරිස, මේ රටේ මිය යන පිරිස හුඟක් දෙනා ගැන අපි දන්නා. ඒගොල්ලන්ගේ අනාගතය සහ අනිකුත් කාරණා ගැන අපි ඒගොල්ලෝ ගැන අනුකම්පා කරනවා. මහින්දරාජපක්ෂ මහත්තයා කියනවා පක්ෂයේ කැඩි කැඩි කඩ महिंद राजपक्ष महत्म हितागन कटयुतकुमे पक्षेटा मुखद वेन्न तेरे अपने चोदना अभी मेरटे हमत्यांशे वंचाव दूषण किसीम आकार जनता प्रचंड वेड नुकर मे रजे अटते किसीम मिनी तुअकूने मिनी स्निधिंग आरक्षा एक वरदीट पावचिकर हितिना इन्होन एगोलंटे इलंक पारा वरदी डिजिटल ताक्षण विप्लवे गमट गेन आमट तमन सूदानम बव अमात्य सजित प्रेमदास महता पवसरवा देही अत्त कांडी प्रदेशे पैविती उत्सवे कदी अमात्य वर्या में मादहस पलकला देहियात कांडी प्रदेशे इदिकल वेवसर गम सहा सेनानी गम उदागामान जनता आयतेट पात्किरीम अमात्य वर्या के प्रदाहनत्वेन सिदुकेरुना सेमेट सेवन यली पिविदन उदागामान वरसरहन याटते जनता आयतेट पैवरुनु देसी हैट देवन हा देसी हैट तुंगन आदर्श गामान में आई निवास हैट पहकें समान्वित गामान संदहा वैकल मुदल रुप्या लक्ष्य हात्से हैत दिकाग पानी जलय विदुलिय प्रवेश मार्ग एतलो यटितल पहसुकाम वलीन मेम गामान समान्विताई මේරටේ උදාගම්මාන 20000ක් 20යි 25 වෙනකොට අපි පොදු ජනතාවට පූජා කරනකොට අනිවාර්යෙන්ම මේරටේ ඩිජිටල් තාක්ෂණ විප්ලවය හරහා මේ ගම්මාන 20000 පමණක් නොවේයි අපේ රටේ හැම පළාතකම හැම දිස්ත්‍රික්කයකම හැම උපදිසාපති කොට්ටාසයකම හැම වසමකම හැම කුඩා ගම්මානයකම මේ රටේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන පවුල් ලක්ෂ 60කම පුරවැසියන් ලක්ෂ 220ම අපේ රටේ නව ඩිජිටල් සංවර්ධන විප්ලවයේ ප්‍රතිලාභින් බවට පත් කරන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. තවත් තොරතුරු විරාමයෙන් පසුව බලාපොරොත්තු වන්න. නවතත් ප්‍රවෘත්ති
එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බැවින් සියලු අභියෝග මැඩගෙන ජයග්‍රහණය කරා යා හැකි බව මහා සංඝරත්නය පවසනවා. ගොකරැල්ල චේතියාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණේ. කවදත් එක්සත් ජාතික පක්ෂය මේ රටේ සංවර්ධනයේ නියමුවන් හැටියට විශිෂ්ට මෙහෙවරක් සිද්ධ කළේ ඔවුන් තුල තිබිච්ච සමගිය නිසායි. මේ පක්ෂය තුල කවදත් මතවාදීව අදහස් ඉදිරිපත් කිරීම සිද්ධ වුණා. විනය ගරු කරමින් තම තමන්ගේ මතවාදී ඉදිරිපත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රජ කරවන පක්ෂයක් බවට පත් වුණා. ඒ ස්වභාවයම තමයි වර්තමාන එක්සත් ජාතික පක්ෂය තුලත් තිබෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ක්‍රියාත්මක වෙන එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න බොහෝ නායක තම තමන්ගේ අදහස් නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබුණා. ඒ මතවාද ඉවසන්න පුළුවන්කම අනික් අයට හැමදාම තිබුණා. අදත් තියෙනවා. ඒ නිසාම තමයි වර්තමාන ජනාධිපතිවරණය මුල් කරගෙන අපේක්ෂකයන් හැටියට නම් කරන්න ඕනෑමටත් වඩා පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න බව පැහැදිලිව කියන්න ඕන. ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන්, ඕනෑම අවස්ථාවකට ක්‍රියාකාරී වෙන්න පුළුවන් ක්‍රියාත්මක චරිත ඇති දේශපාලඥයෝ එක්සත් ජාතික පක්ෂයට හිඟ නැහැ. කවුරු ඉදිරිපත් වුණත් ඒ පූජ්‍යලයා පක්ෂය තුලින් ආයුධ පක්ෂයේ නායකයන් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් සාකච්ඡා කරලා කළ යුතුයි. ඒ ප්‍රාර්ථනා කරනවා 2015 වගේම මේ අවස්ථාවේදී විවිධ පක්ෂවල එකතුව සිංහල දමිළ මුස්ලිම් කියන සංවිධානවල සහභාගීත්වයෙන් සම්දානගත වීම තුල තමයි ජයග්‍රහණ ලබන්න පුළුවන්. එකිනෙකා ප්‍රශ්න ඇති කරගෙන ගැටළු ඇති කරගෙන වෙන් වෙන්න බැලීම නෙමෙයි කළ යුතුව තිබෙනේ. සියලු දෙනා එකතු කරගෙන හැම දෙනාගේම සමගින් සමාදානයෙන් එකම සන්දානයකට පැමිණිලා එක්සත් ජාතික පෙරමුණ වශයෙන් කටයුතු කරන ලෙස අපි මතක් කරන්නට කැමති. හිටපු ආණ්ඩුකාර MLAM හිස්පුල්ලා මහතා 2010-2015 අතර කාලය තුළ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ලබා දී ඇති නිර්දේශ ආංශික කාර්ය සභාව විසින් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා. හිස්පුල්ලා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරමින් රජය හා සම්බන්ධ ගනුදෙනුවකට අත්සන් තැබීමෙන් වරදක් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබෙනවා. 2015 ජූනි මාස 17 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග බැටික්ලෝ කැම්පස් පුද්ගලික ආයතනය ඇති කරගත් ගිවිසුමකට හිස්බුල්ලා මහතා මන්ත්‍රී ධුරය දරමින් අත්සන් තබා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. මන්ත්‍රීවරයා අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා හිරා පදනමේ සභාපතිවරයා ලෙසයි. පාර්ලිමේන්තු නීතියට අනුව යම් අයකු රජය හා සම්බන්ධ ගනුදෙනුවකට හෝ කොන්ත්‍රාත්තුවකට අත්සන් තබන්නේ නම් එතැන් සිට ඔහු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ අනුව 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුල හිස්බුල්ලා මහතා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කිරීම පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. ඉස්ලාම්, හින්දු, කතෝලික ආදී සෑම ආගමිකයෙකුම සිංහල බෞද්ධ පවුලේ සමාජිකයන් වන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සිනානායක මහතා පවසනවා. මල්ලතු අස්කිරි මහනාහිමියුරුන් බැහැදකීමෙන් අනුතුරුවයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහේෂ් සේනානායක මහතා, මම දකින විදියට මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ එක පවුලයි ඉන්නේ. ඒ පවුලට කියන්නේ ශ්‍රී ලාංකීය පවුල කියලා. මේ රටේ ජීවත් වෙන ද්‍රවිඩ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඕනම භක්තිකයෙක් මේ පවුලට අයිති. සිංහල ජනතාව සමග ජීවත් විය යුතුයි. එම නිසා සිංහල බෞද්ධ ජනතාව, වැඩිපුර මේ රටේ ඉන්න ජනතාව මම දකින හැටියට ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ පවුලක තාත්තගේ වගේ කාර්යභාරයක්. ඔහුගේ වගකීම අරගෙන කටයුතු කරන්න ඕනේ. යුදයට සම්බන්ධව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ආරක්ෂක අංශ ලබා දිය යුතු ඉහළම නිලයන් වලට මේ විට පත් කළා තිනවා. ඔබතුමාට ඉදිරියේදී ෆීල්ඩ් මාර්ෂල් ධූරය වැනි ධූරයක් ලැබුණොත් ඒක පිළිගන්නවද? මොකද ඔබතුමා ඒකෙන් සතුටු වෙනවා? ෆීල්ඩ් මාර්ෂල් ධූරය රටක යුද්ධයක් තියෙන අවධියකදී එම නායකයන්ට තමයි ලබා දෙන්නේ. එතකොට ෆීල්ඩ් මාර්ෂල් සරත්පුන්සේක මහත්තයට ලබා දීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් ඉතර නැහැ. ඔහු යුද හමුදාවට අණ දුන්නා. එතුමා ඒ යුද හමුදාවට අණ දුන්නේ නැත්නම් අද අපි මේ වගේ කතා කරන්න සාමයක් මෙතන ලැබෙන්නේ නැහැ. ඒ වගේම නායක හමුදා ගන්න හමුදාවට අධිකර ජනතාව තුමා එක දීලා තියෙනවා. මට ඒ සුසුකම නැහැ කියන එකයි මගේ අදහස. මම දරු හතර ජනල් කෙනෙක් බඩපත් වුණා. මම හිතන්නේ ඒක තමයි මට.
වෙන්න ඕනදේ. එහෙම නැතුව ඒ තත්වයන් වෙනස් කළ යුතු තත්වයක් මේ රටේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මම ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ තවදුරටත් යුද්ධයක් ඇති වෙනවා කියන එක තමයි හැම වෙලාවෙම. බුදුහම් දානෙල ගා සෞඛ්‍ය සෞඛ්‍යයෙන් බැලුවත්, ජවයෙන් බැලුවත් බුදුහම තාම ශක්තිමත්. ඉදිරියේ රට වෙන මොනවා කිදයක්ද බුදුහම බලාපොරොත්තු වෙන්නේ සේවය කරන්න. තාම ශක්තියක් ජවයක් තිබෙනවා. ඒ ජවයෙන් මේ රටට වැඩක් වෙන ඕනම දෙයකට මම ඉදිරිපත් වෙන සූදානම්. මේ රට දියුණු කරන්නට තිබෙනවා නම් ජනතාවට යම් කිසි ප්‍රසාදනයක් වෙනවා නම් අපෙන් එතන මම ඉන්නවා. ඔතන කීර්තිමත් හමුදා නිලධාරියෙක් මීට පෙර පූර්වාදර්ශ තියෙනවා හමුදා ප්‍රතිතුමන්ලා දේශපාලන පැමිණලා තියෙනවා. ඔබතුමාට යම් කිසි ආකාරයක ආරාධනාවක් ලැබුණත් ඒක පිළිගන්නවද? දේශපාලනය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආරාධනාව කරන එක නෙමෙයි අවශ්‍යතාවය. දේශය පාලනය කරනවා කියන්නේ දේශපාලනය කරන එක නෙමෙයි. දේශය පාලනය කරනවා කියන එක. නමුත් අපිට වෙන ආකාරවලට මේ රටේ ජනතාවගේ සුබසිද්ධි සඳහා හමුදා නිලධාරියෙක් හැටියට විශ්‍රාම ගියත් කටයුතු කරන්න පුළුවන්. ඒකේ අදහස වේදිකාවලට ඇවිල්ලා පක්ෂයකට බැඳිලා මේ දේශපාලනය කරන එක නෙමෙයි. දේශයට වැඩක් කරනවා නම් මම එතන ඉන්නවා. යාපනය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගන්මින් පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ හතරවන දිනේ අදයි. මහජන සුබසාධන වැඩසටහන් රැසක් අද දිනෙත් සංවිධානය කර තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් 420ක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව සිදු කරනවා. ග්‍රාම සේවා වසම් 435ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් මට්ටමින් එක් නොවිසදුණු වාහන ගැටලු විසදමින් සංවර්ධනයේ වේගවත් කිරීම වැඩසටහනේ අරමුණයි. යාපනය කයිතඩි ප්‍රදේශයේ දීවර පවුල් 100කට දීවර ආම්පන්න ලබා දීම සංකේතවත් කරමින් දීවරයින් දස දෙනෙකුට දීවර ආම්පන්න ලබා දීමට අද දිනේදී කටයුතු කෙරුණා. එමෙන්ම වකුගඩු රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අද දිනේදී පැවැත්ුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 29වනදා පැවැත්වෙනවා. විශේෂයෙන්ම රැකියාවක් සොයන තරුණ තරුණියන්ට හොඳ අවස්ථාවක් තමයි ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා කියන්නේ. එය ලබන 30වෙනිදා ගරු ජනාධිපතිතුමාගේ අතින් විවෘත වෙනවා. අපි මේ ගැන ඉතා සතුටු වෙනවා. අපේ රටේ තරුණ තරුණියන්ට මේ වටින අවස්ථාවක්. කෙටි විරාමයක් දැන්. කාලගුණ තොරතුරු තාරකාව ජයවංශගෙන්. සේ කාලකුණේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වායම පළාත්වලට වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50-75 අතර තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. පසුවන දෙකෙන් පසු ඌව පළාතටත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට පුත්තලම සිට කොළඹ දක්වාත් ගාල්ල සිට හම්බන්තොට දක්වා විරට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70වත් 80වත් අතර ගයක් ගන්නවා. එවිට මුහුදු ප්‍රදේශ වෙතින් විට රළු වීමේ ඉඩකඩක්ද පවතිනවා. මේ පිළිබඳව ඉවර සහ නාවුක ප්‍රජාව විමසලිමත් වන ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ නිරත දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතර ගයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලකුණ අනාවැකිය වෙත. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අප බීලංග පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk